අපි අතර කතාවක් තියෙනවා යම් කිසි වූ සිද්ධියක් මුලින්ම අතීතයට යනවලු ඊට පස්සේ ඒක පුරාවෘතයට යනවලු කාලයගේ ඇවෑමෙන් මේ කියන පුරාවෘතය ජනශ්‍රුතියක් වෙනවලු ඊටත් පස්සේ මේක මිත්‍යාවක් වෙනවලු එතකොට අපිට යම් කිසි දෙයක ඉතිහාසය හාරවුස්සනවා නම් සරලවම කිව්වොත් අපේ මේ පුංචි රටේ අපිට ඉතිහාසය ගැන කතා කරන්න වෙනවා නම් අපිට මේ කියන අතීතය පුරාවෘතය එතකොට ජනශ්‍රුතිය එතනින් එහාට ගිහිල්ලා මිත්‍යාව මේ කියන හැම දෙයක්ම කතා කරන්න සිද්ධ වෙනවා සරලව ගත්තොත් අපිට යම් කිසි දෙයක අතීතයේ ගවේෂණය කරන්න පටන් ගත්තොත් අපිට මේ හැම කාල පරිච්ඡේදයක්ම මේ හැම දෙයක්ම අපිට ගවේෂණය කරන්න සිද්ධ වෙනවා ලංකාව කියන පුංචි රටේ ඉතිහාසය ගැන කතා කරන්න පටන් ගත්තොත් අපිට මේ විදිහට අතීතය පුරාවෘතය එතකොට ජනශ්‍රුතිය ඒ වගේමයි මිත්‍යාව කියන හැම කතාවක් ගැනම කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් හෙල නිවුස් අපි මේ සත්‍ය සවාගෙන යන ගමන ඇතුලේ මෙන්න මේ වගේ වැඩක් පටන් ගන්න තමයි හදන්නේ. ලංකාව කියන පුංචි රට භූමිය අතින් නම් පුංචි. හැබැයි ලෝකේ කතා කරන පරාසය අතින් බannකොට මේ ලංකාව කියන්නේ හරි දෙවන්ත මාතෘකාවක්. ඉතින් මේ පුංචි ලංකාවට මේ සුන්දර ලංකාවට ඉතිහාසය කියන මාතෘකාවට වටිනාකම දෙගුණ තිගුණ කරපු ස්ථානයක් තමයි පොතුමිල් මුහුදු මහ විහාරය කියලා කියන්නේ. පොතුමිල් මුහුදු මහ විහාරය මම හිතන්නේ වර්තමානයේ වෙනකොට නම් අපි හැමෝම කතාබහට ලක් කරන කතාබහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා. පොතුමිල් මුහුදු මහ විහාරය අතීතය ගැන කතා කරනකොට මේගේ මේ පොතුමිල් මුහුදු මහ විහාරයේ අතීතය කාවන්තිස්ස රජ දවස දක්වා විහිදෙනවා. අදටත් මහා වැලි පරයකින් එහෙම නැත්නම් මහා වැලි භූමියකින් ආවරණය වෙලා තියෙන මේ මුහුදු මහ විහාරය අදටත් දිනෙන් දින පුරාවස්තු බිහි කරන්න පුළුවන් තරම් පුරාවස්තු මේ මතු පිටට ගේන්න පුළුවන් තරම් අති දෙවන්ත ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. තවමත් මේ මුහුදු මහ විහාරයේ කැණීම් කටයුතු සම්පූර්ණ වෙලා නැති වුණාට මේ කැණීම් කටයුතු සිදු කරන පුරා විද්‍යාර්ථ දරයන් කියන්නේ දැනට හම් වෙලා තියෙන කැණීම් පුරාවස්තුත් එක්ක මේ මුහුදු මහ විහාරයේ ඓතිහාසික ගමන පුරා වසර 100000 ගානකට විහිදෙනවා කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 200 වසරේ දක්වා මේ මුහුදු මහ විහාරය අතීතයට නැගම් කියනවා. අපි මේ මුහුදු මහ විහාරය ගැන කතා කරනකොට 1951 ජනවාරි 26 වෙනිදා ගැසට් පත්‍රයකින් මේ මුහුදු මහ විහාරය පුරා විද්‍යා රක්ෂිත භූමියක් විදිහට නම් කරලා තියෙනවා. එදා පුරා විද්‍යා මේ රක්ෂිත භූමියට අක්කර 72.3 පර්චස් 13ක භූමි ප්‍රමාණයක් හිමිකම් කියලා තියෙනවා. නමුත් 1965 නැවතත් මේ පුරාවිද්‍යා භූමියට සතු ඉඩම අක්කර 30 දක්වා අඩු කරලා නැවත ගැසට් කරලා තියෙනවා. කෙසේ වෙතත් අපේ අවාසනාවකටද එහෙම නැත්නම් මේ ලංකාවේ අවාසනාවකටද කාලයගේ ඇවෑමෙන් සිදුවෙච්ච විවිධ කාරණාත් එක්කලා අනවසර වැලි ජාවාරම්කාරයෝ අනවසර ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් ඒ වගේමයි අනවසර ඉඩම් කොල්ල කෑම් කියන කාරණා හේතුවෙන් අන්තිමට මේ මුහුදු මහ විහාරයේ භූමි ප්‍රමාණය අක්කර 17ක් දක්වා අඩු වෙනවා. නමුත් වර්තමානයේ තුල ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නැවතත් මේ මුහුදු මහ විහාරයේ භූමි ප්‍රමාණය ගැසට් කරන්න රජය තීරණය කළා තියෙනවා. කෙසේ හෝ මේ අපි දන්න කතාව. එදා මෙදා තුර අපි මේ මුහුදු මහ විහාරය ඇතුලේ මෙච්චර ප්‍රමාණයක් තිබ්බ භූමිය මෙන්න මේ කාලවකවානුව තුල ගැසට් කරා නැවත රජය විසින් මේ දේවල් කරා මේ අපි දන්න කතාව. නමුත් ලිඛිත සාක්ෂි සහ ජනප්‍රවාදයට අනුව අපි නොදන්න කතාවක් මේ මුහුදු මහ විහාර පුදබිම ඇතුලේ මේ පුණ්‍ය භූමිය ඇතුලේ ගැඹලා තියෙනවා. එදා කාවන්තිස රජ දවසේ විහාර මහා දේවිය මුහුදට පාවෙලා ඇවිල්ලා ලංකාවට එහෙම නැත්නම් ලංකාවේ මේ වෙරළබඩ ප්‍රදේශයෙන් ගොඩබැස්සා කියලා කියන්නේ මෙන්න මේ මුහුදු මහා විහාරය ඇතුලේ. ඕක කතාවකට තුඩ දෙන එහෙම නැත්නම් ගොඩක් මිනිස්සු නොදන්න කතාවක් වුණත් පුරාවිද්‍යා සාක්ෂි ලිඛිත සාක්ෂි හා ජනප්‍රවාදය මේකට හිමිකම් කියනවා. මේ කතාව සනාථ කරන්න හිමිකම් කියනවා. ඉතින් හැමදෑමත් නොදන්න පැතිකඩක් ගැන කතා කරපු හෙල නිවුස් අපි සත්‍ය සවාගෙන යන මේ ගමන ඇතුලේ
පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත මුහුදු මහා විහාරය ගැන කතා කරන්න තීරණය කළා. ඉතින් අපි හැමදාම නොදන්න මේ ඉතිහාස කතාවත් එක්ක කොහොමද මුහුදු මහා විහාරය ගොඩ නැගුණේ? මේ මුහුදු මහා විහාරයේ අවට ගම්මාන කොහොමද ගොඩ නැගුණේ? මේ ගම්මානත් එක්කලා මේ ගම්මානවල නම් හැදුනේ කොහොමද? මේකේ විහාර මහා දේවියේ ගොඩ බැස්ස නම් මොනව දෙව්වලට තියෙන සාක්ෂි? මේ හැම දෙයක්ම ඇසින් බලාගෙන අපේ දෑසින් දැකගෙන කතා කරන්න ඕන මම. ඉතින් මෙහෙම ඓතිහාසික වටිනාකමක් තියෙන එහෙම නැත්නම් ජාතියක් වශයෙන් අපේ ජාතියේ කතාව ගැබ් වෙලා තියෙන මේ උතුම් පිම්බිමට නිදහසේ හුස්ම ගන්න දෙන ඒ ඓතිහාසික වැදගත් කාර්යවේ වගකීම තියෙන්නේ ශ්‍රී ලාංකිකයෝ වෙන අපිට. ඒක ජාතියාගම් කුල ભેද නැතුව ලංකාවේ ජීවත් වෙන අපිට ඒ වගකීම නිතරම හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ කියන වගකීම ඉටු කිරීමේ කාර්යය හිතේ දරාගෙන හෙල නිවුස් අපි බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්බිමට ගිහිල්ලා උතුම් පින්බිමේ වර්තමාන තත්ත්වය ඒ වගේමයි අපි නොදන්න ඒ ජාතියේ කතාව ඔබ වෙත ගේන්න. ඉතින් නැවතත් මේ උතුම් පින්බිමේ වගතුග සියසින් දෙක ගණමින් කතා කිරීමේ බලාපොරොත්තුව අපි අදට ඔබ අලින්දෙන් සමු ගන්නවා. එතෙක් ඔබට සෝදායි දවසක් ආයුබෝවන්.